නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරනයමි. නමස්කාරවේවා සංගරුවනට සැමදාමාසංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සරනයමි. සාදුුසාදුු සාදුු ගරුතර මහා සංගරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පිංවත්න. අසිරිමත් දම්සක ධර්ම දේශනා මාලාවේ අදාපිමි ඉගන ගන්න සූදානන් වෙන්නේ අපගේ ධර්ම ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකානු කම්පාවෙන් දේශනා කළ ශ්‍රී සද්ධර්මෙන් බිදක්. බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ භාගදුන් වහන්සේ වදාලා මේ ලෝකේ මෙලොව පරලොව අවබෝධ කරලා මර මරණයට අයිති නැතිදේ අවබෝධ කරලා මාරයායට අයිතිදේ මාරග්‍රහණයට අයිති නැතිදේ අවබෝධ කරලා ධර්මය දේශනා කරන උත්තමයන් වහන්සේ නමක්. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අරිවිස්මිතයි. සාමාන්‍ය ලෝකේ සියලු සතුන්ගින් බුදුරජාන් වහස වෙනස්සවේ නේ නිසා අවබෝධයෙන්. බුදුරජාණන් වහන්සේ එක කාලෙක සම්බුද්ධත්තිට පත්වෙච්චි මුල්කාලි වැඩහිටිය මේ සාමානෙන් හවස්කාලෙ ගොම්මං වෙලාවේ වැහිපොද එක දෙක වැට එද්ද බුදුරජාන් වහන්සේ වැඩ හිටිය. මේ වනේ වනාන්තරයේ වැඩඉන්නකොට මේ පවිටු මාරයට හිතුුණ මේ ශ්‍රමණයන් වහන්සේ මංැ තැතිගන්නනවා. ලොමුඩහගන්නනවා. බයට පත් කරවනවා කිය අදහසන් ඇැතිවුණ ඇතිවෙලා මෙයා විශාල නාගීකුගේවේසිය අත් අරගෙන දැන් වාාගිතුන් වහන්සට පේන්න පෙනේ පුප්පගෙන එන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ විසාමීන් වහන්සටට පස්ස කාලෙක දේශනා කරනවා. ඒ නාගයාගේ ඇස් දෙක කොසොල්රටේ තිබ විශාල පිගන් වගේ ලොකුයි කියනවා. එතකොට ඒ නාගයාගේ පෙනේ විශාල කුල්ලක් වොගේ ලොකුයි කියනවා. එනගට ඒ නාගයගේ කඳ මේ විශාල ගහකින් කරපු ඔරුවක් වගේ කියන. ඒ නාගයා මේ දිවේ ලියට දානව කියනවා. මහා වැස්ස කාලට අකුණු ගහන්න යම්සේද. ඒ දිවේ ලියට දාදී ඒ වගේ කියනවා. එතකොට මාරය මේ විදිහිට ඉන්නකොට බුදු කෙනෙකුගේ ඥානය වහන්න කිසිෙනෙකට ප බදුරජන් වහස දැන ගත්තම ඉද මාරය කියලා. බුදුරජාන්හන්සි මාරයට ලස්සන ගාතාවක්යවා. නාබම් පලෙයේ මේ අහස දෙබෑවෙලා ගියත්. අටවී චලෙය මුළු පෘතිවියම් හෙලවි ලගියත්. සබ්බේ සුපානයේ සූද සන්තයේය. මේ මුළු සත්ව ප්‍රජාවම බියෙන් සලිතවෙ ලගියත්. තිවුණු හුල්වලින් මේ හදවතට ඇනගෙන ඇනගෙන ගියත්. උපදී සුතානං නකරන්තිබුද්ධ. කෙලෙස්වලින් පිළිසරණ බුදුරජන් වහසේ නමක් හොයන්න කිවා. ඒ වගේ ශාස්ෘන් වහන්සේ නමක් අපට මොන ගැහුුණේ. ශස්ෘන් වහන්සේ අවබෝධ කර පගන්න මේ ලෝකී දෙවියන් මරුන් බුන් සහිත ලෝක කිසි කෙනෙකුට දකින්න බැරිදිය. කිසිකෙනෙකුට තමන්ගේ නුවින් සාක්ෂත් කරන්න බැරි දෙයක් දම්සක් පැවතුන් සූත්‍රදි භාගිතුන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේට ඉදන් දුක්කාන් අරිය සච්චන්ති මේ දුක්ක කියන ආරි සත්තිය කියලා. පුබ්බේ අනනුස්තුතිේසු දම්මේසු. පෙර කිසි කලක නොවැසු විරූ ඕ ධර්මයන්ට අනුව බුදුරජාණන් වහන්සේට පඥ්ඥෞද පාදි ප්‍රඥාවෙන් ඒක පහළු නවිද්‍යාවෞධ පාදි අද්‍යාව දුරවෙලා විද්‍යාව පහළුනා කියලා බදුරජන්හස වදාළයි. ඒ චතුරාර්ය සත්‍ය දැර්මේ තමයි තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක අවබෝධ කරන්නේ. මේල ෝක කොච්චර දෙවියන් බමුන් මරුන් සහිත මේ ප්‍රජාවක් හිටියත් ඒගොලන්ට අවබෝධ කරගන්න බැරිත් ඒ චතුරාරි සතති ධර්මය තමයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිත්තර උනන්දු කළි චතුරාරි සතති ධර්මය අවබුද්ධ කරන්න එතකට අදත් පින් වන්නේ බු් බුදු කෙනෙක් පහලවෙලා ඉන්න බුදු කෙනෙකුගේ ධර්මයක් තියෙන බුද්ධුවත් පාද කාලයක් ති බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉලක්ක ගෙන දේශනා කරපු දේශන අද කතා කරනවා මේ දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායි පහ දෙක්ක කියන උතුම් පොත්වහන්සකි සෝතාපත්ති සංයුත්ත දුෘතිය ජිග්ගල සූත්‍රය අඳි කතා කරනවා. ජිග්ගල කියල කියන්නේ සිදුරට කියන සිදුර කියන අර්ථ දෘතිය ජිග්ගල කියල කියන්නේ සිදුර මුල් කරගෙන වදාල දෙවනි දෙසුම. ජාන්න හර ලසනයි බුදුරජන්හන්ස වාමන් වහන්සේ අමතල කියනවා සතාපි භික්කවේ අයම් මහා පටවී ඒක දිකාස මහනින් හිතන්න මේ මුළු මහ පෘතුවි සලයම එකම ජලකඳක් වුණා කිය හිතන්න කිවා එතකොට මේ මුළු පෘතුවියීමම ජලකඳක් වුණා කියලා කියන්නේ මේ පෘතිවයට ඒ ජලකන්දට වැටන කිසි දේකට නවතිට තැනක් ගොඩබිීමක් තිබන හැපිල හි හිටින්ට විදි. එතකොට තත්්‍ර පුරිසූ ඒ කච්චිග්ගල යුගම් පක්කිපේය. ඒ එකම සයුරක් වෙච්චි මේ පෘතිවයට ඒ මහාසාගරයට මනුසේ ඇැවිල්ල එක සිදුරක් තියෙන වියගසක් දානවා. එතකොට තමේනම් පුරත්තිමු වාතූ පච්චිමඉන සංහරය ඒක මේ නැගෙන හිර පැත්තෙන් වාතෙන් බටහිර පැත්තට පාවිිපාවි යනවා. ච්ිම වාතූ පුරත්තිමේන සංහරය. බටහිරින් ගෙනවාතන් නැගි හිට පැත්තට පාවින. උත්තරු වාත දක්කිනේන සහරය දක්කින වාතූ උත්තරන සහරය මේ උතුර දක්ුණු දිසාට මේක පාවි පාවිතියනෝ. තත්රස් කානු කච්චපුූ මේ කඇතුලි ඉන්නවා. එක ඇහැක් පේන එක හැක් පනකට අපි කියෙනවා කනා කියලනේ. කන කැස්බෑවික්. කන කැස්බෑවික් මේ වතුර ඉන්නවා. දලා දුරජාන්ස ේශනා කරන සෝ වස්ස සතස්ස වස්ස සතස් සච්චේ යෙන. අවුරුදු සීයකට වතාවක්. අවුරුදු සීයකට වතාව සකින් සකින් උමුජෙයය. ඔයක හේහරි තැනකින් මෙ අමතුවනවා. එක එයට හවල් තැන කියලා කොහෙහරි තැනකින් මතුවෙනවා. තකින් අ්්‍යත බික්වේ මහණනිි ඔබම නදද හිතන්න මේ සම්බන්ධින්. අපිනුසෝ කානෝ කච්චපුූ, වස්ස සතස්ස වස්ස සතා සච්චේන සකින් සකින් උම්මුන් ජන්තු අමුස්මින් ඒකච්චික් කල යුගයේ ගීවම් පවිසයාති අ අවුරුදු සීයකට වතාවක් සීයකට වතාවක් කොහේ හරි තැනින් මතු වෙනකොට අර උතුරට දකුණට නැගෙනහිරට බටහිට පාාවෙන විය ගහේ විය සිදුරින් ගීවය ගෙල ඇතුල් කරලා අහස බලාවී කියන කරුණ සිතුවිය විදග ඇහවා එතකොට ස්වාමින්න් අහසල කියනව ස්වාමීණි භාගතුන් වහස බොහෝ කැල් ඇවහමින් ඉතා දීර්ඝ කාලයක් ඇවමින් කලාතුරකින්. ඔය කාරණාව සිද්ධන පුළුවන් එතකුට බුදුරජාන් වහන්ස වදාලා ඒවන් අධිච්චමි ධම්භික්කවේ යම් මනුස්ස සත්තන් ලබති. මහනිනි ඒවගේ කලාතුරකින් කෙනෙකුට මනුස්ස ජීවිතය ලැබෙන්නේ එතකුට මේක ලේසි පහසුවෙන් ලැබෙන එකත්මේ ෑ මේ කෝටි හත්සීයක් විතර හිටියට ලේසි පහසුවෙන් ලබාගත්තකත් නෙවෙී මනුස ජීවිත කන කැස්බෑවැ වියසිදුරින් අහස බලන්නා වගේ දුර්ලබව ලැබුණකක් අපට ලැබුණ මනුස ජීවිත. ඊනකට බුදුරජාන් වහස කදාලා ඒවන් අධි්චමි ද භික්කවේ යන් තතාගතව ලෝකයේ උපපජ්ජන්ති අරහන් සම්මා සම්බුද්ධ. මනින් ඒ වගේම දුර්ලබයි තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහසෙනවා මේ ලෝක දහතුයි උපදිනවා කියනකාරණාව එහෙම ලේසිෙන් සිද්ධනක න අපි පුංචකාල දල බුද්ධන් සරණ ච්චමි හන ලබුණනට මේක හැමදාම තිනක කලාතුරකින් ලැබුණ එකක්. ඒනකට බුදුරජාණහස දේශනා කරනවා ඒන් අධි්චමි දම්භික්කවේ යන් තතාගතස් පවේදිතව දම්මෝච විනයෝජ ලෝකයේ දිප්පති. මාන ඊටත් වඩ කලාතුරකින් සිදුුව නතිය තතාගත බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මේ විනයකිෙන දෙක ලෝකී දිප්පති බලනවා කිය කාරණාව. කිය ඒක පවිවෘත්ත වෙල අහන්ට ලැබෙනවා කියෙන කාරණාව දැම් පේනවානක කොච්චර දුල්ලබද කියනයි. දැ ලංකාවේත් ස්බොහෝම සුරු පිරිසකට තමයි බුදුරජාණන් වහසේ ධර්මී පැහැදිදිව ඉගන ගන්න මේ අහන්න අවස්ථාව ලැබෙන ති ඔක්කොම දුරල බයි කියන බුදුරජාන්සේ. එතකට බලන්න ෆිංවන්ද ඒ දුර්ලබදේව ලොක්කෝම අදකාලී මේ දරමය අහන පිරිසට ලැබිල තියෙනවාද නැද. බුදුරජාණන් වහසේ ජීවමානු නැහැ. නමුත් දුල්ලබව ලැබෙන මනුස ජීවිතය ලැබුණ. දුර්ලබව ලැබෙන බුදුරජාණන් වහසකි දර්මිය මොන ගැහුණ බුදුරජාන්ස දේශනා කරනො ස්වාමින් හසලට හරි ලස්සන බදුරජාන්හන්ස වදාලා තස්සීතම් වික්කවී මනුස සත්තල් ලක්්දම්. ඉතින් මහනිින් යුබ මනුස ජීවිතයදැන් ලැබූ අනිව තතාගතෝච ලෝකේ උපන්න්න වහ සම්මා සම්පපුද්ධ. තතාගතරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ ලෝකී පහල වනානිව තතාගතත් පවේදිතු දම්මාෝච විනය ෝච ලෝකයේ දිිපති දැන් තතාගත බුදුරජාන් වහසගේ ධර්මය විනේ ලෝකී බලනවානනිව කිය බදුරජන්හස වතාලා ඒ නිසා එබඳු කාලික මොකක්ද අපි කරන්න ඕනේ. බුදුරජාන්හසේ දේශනා කළලායි ස්වාමන් වහසට තස්මාතිය බික්කවේ. ඒ නිසා මහන ඒ නිසා කිවීම කද මුස ජීතෙත්තු ලැබච්චි සා. බුද්ධ ශාසනත් මුණ ගැහිච්චි නිසා තස් ඉදම්භික්ක වේනිසා මහනෙන ඉදන් දුක්කන්ති යෝගෝ කරනීයු. මේ දුකයි කියලා අවබෝධ කරන්න වීරිය වඩන්න වෙහිසින්න කියලාවදාල. අයන් දුක්ක සමුදයෝති යෝගෝ කරනීු. මෙහෙමයි දුක හටගන්නේ කියලා දකින්න මහන්සවෙන්න කියනවා. අයන්දුක්ක නිරෝධෝති යෝගෝ කරනියය මේ තමයි දුක නිරුද්ධයෙන් හැට කියලා දකින්න අයන්දුක්ක නිරෝධ ගමිණී පටිපදාාති යෝගෝ කරීෝ මෙහෙමයි දුක නිරුද්ධ වෙන්නේ කියලා දකින්න වහන්සවෙන්න කියනවා මේක තමන් උත්සාහෙෙන්න කළ යුතු දෙයක්. බුද්ධ ශාසනය කියන එක මනුස්ස ජීවිතය කියන එක අපට පිනකටද ලැබෙන්නේ එහමනැත්තා වෙනම කියද ලබන්නේ. අපි පෙර සසරේ කරපු විශාල පිනකට මනුස්ස ජීවිතයක් ලබනවා. පෙර සසරේ කරපු විශාල පිනකට බුද්ධසාාසනයක් ලබනව බුදුරජා වහස දේශනා කලාානේ. බුදුරජාන් වහන්සේ වදාලා මහනනී මේ ලෝකයේ තියෙනවා මේ චපස්සා යතනිකය කියලා නිරයක්. ඒකට චපස්සා ඇතනික කියලා කියන්නේ. මේකේ ඇහෙන් දැක්කොත් පේන්නේ දුක්සාහිත රූපයක්. කනට ඇහුණොත් එහෙන්නේ කටුකස් හඬක් නාසට දැනුන දැනෙන්නේ අමිහිරි ගන්ධය. ට දැනුද දෙෙන්නේ වසහන්ට බරිතරම් දරුණු රසය කයට දැනුණු දෙනෙන්නේ කර්කස පහසල්. හිතට හිතෙන්නේ විය ජනක තැතිගන්න සිතුවිලි ඒනිසාකටීන ච්ච පස්ස අඇතනික මහනිනි සතුට වන්න කියෙවා. ඔබ ඒ නිරේෙන්දැෙන් මදුු ආගේ නොයිතකොට ඒන් මිනිරේ විිදල හැමදාම කාලයකින්න ලබන්නේ කලාතුරකින් කෙනෙකුට එහෙම දුක් නැතිතෙන මොන ගැහිෙරන්නේ එතකොට බලන පින්ගඳ පිනකට මනුස ජීවිත ල්ලැගුණ. පිනකට බුද්ධශාසනය ලැබුණා. ඔබ හලතිය පින කියනක නිත්‍යය දෙ අදධා ීත දද. පෙනත් අනි්‍යයයි. පිනේත් උපපාදව පඥායති. හටගැනීමේනවා. ටිතස් අන්්‍යතත්තම් ප්ඥාඇති. පවතින පින වෙනස්සෙනවා. ඒනඟට වයෝ ප්ඥාඇති. පිනෙත් වනසීයාමන් පේනවා අතට පින කියලා කියන්නේ වෙනස්සලා යම දෙයක්. ඒ පින වෙනස්සවෙලා යන්න කලින්. යන්න ඕනැතේ තමයි අපි ශාසන වහසමේ පෙන් ල දෙන්න මේ කරගන්න බැරිවුුණ ආයි යන්න තියෙනදේ ගුඩා කටුකයි. බුදුරජාන් වහන්සේ කාලේ රජගහනුවර සිටුවරේ කිටිය. අසු කියලා කසු කෝටියක විශාල ධනය. ඒ සිටුවරයාට පුතෙක් කිටිය එක එක පුතයි. සිටුතුමා කල්පනා කලා මේ කොල්ලා දවසට කහවනුව ගානීීම වියදන් කර මෙයාට ජීවිත කාලේ පරිහරණය කරන්න මේ ස්ධානය හොන්ටට නැති. එයා දවසට කවුන කෝටියක ේදන් කරන්න එයාට සල්ලි ඇති ඒ නිසා මේ මෙයාට අමුතුවිං උගන්නව කලකක්කෝ එනහැ ඊනඟට අමුතුවි මෙයාට මේ ශිල්ප දක්වට ඕන මේ උගන්නනව කියල කරන්න එක ඕන්න එනිසා මෙයාට අපි යුගන්නම සත්තුට වන්න මේ අයවෝ ඇතකොට නැටුම් පන්ති විතරයි යැ. ඉග ව සංගීත පන්ති මේ දැන් සිින්දු කියට දන්නවා න ඒ සමාජී යහපත අයහපත කළ යුත් නොළ යුත්ත ඳන ගන්න යාට දක්කම සිලන. කලවය සාවම අසූකෝටික දෑගත්දැක්කික්ක තවත් විවාහයක් කරලා කාලය ගෙවෑමින් අම්මයි තාත්තයි බැරුණ. දැ නගරයේ සිටුවර යහුුණේ අ නටන් ටිගෙන ගත්ත ගයන් ටිගන ගත්ත කියෙනා විතරයි. එතකට මේ. ඒකට මහරි යන බිරෙන්දැකෙනෙකු ලැබිලා මේ දෙන්නට යහපත යහපත් තවර බෙරගන්න බෑ අවාසනාව කියන්නේ මේ ගුල්න්නට පාපමිත්‍ර මුණ ගැහුණ. ඉතාම සුළුකාලෙකින් අර දනස්කන්දය එහෙම පිටිම්ම විනාසුන. විනාසවෙලා මේ තවන්ගේ මාලිගාවත් අහිමි වෙලා පොල්කට දෙකක් අත අරන් පාර යනෝ. පාර යනකොට මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ඒවිීදී වඩිනෝ. ආනන්ද සාමීන් වහසේ පස්සින් වැඩම කරනවා. බුදුරජාණන් වහස මේ දෙන්න දකිනකොටම සිනහවක් පහල කළ. බුදුරජාන් වහසගේ අසිරිමත් සිනහව ඕන කෙනෙකුට ආශ්චර්යවත් සිද්ධිය පෙන්නුම් කරනන ගද බුදුරජාන් වහස මේ දසන් පෙන්නනකොට ස්වේත බුද්ධරශ්මි මාලා ධන්තධාතුන් වහසේ අනිකුත් කරනවා. මේ ජීවමානු බුදුරාන් වහසගේ. එතකොට මේ ඒ සුදදු බුදුරෙස් සිරසවටේ තුන්වටක් පැදකුණු කරලා නොපෙල්ල යන. ඉති මේ සිද්ධිය වුණා. මේ කුනාාම ආනන්ද ස්වාමින්හසේ ළඟට හිල්ල හන ස්වාමීණී භාගතන් වහන්සේ. තතාගත බුදුරජාණන් වහන්සේලා නිකන් සිනහ පහල කලන්නේ. අනේ තතාගතයන් වහන්සේ ඇයි මේ සිනාවක් පහල කළේ. බුදුරජාන්හසේ හන ආනන්දය දැක්ක දර ජෝඩුව. ස්වාමිණි දැක්ක. ආනන්දේ කෞදුවේ. මිනිි රජගහනුවර හිටපු සිටුවරයි ඒ සිට දියණියයි. ආනන්දේ ඔය මනුස්යෝ දෙන්නට තරුණ කාලෙ හිතුනනං අපිට දැඟ එකසිේ හැටකෝටියක මුදලක්තිී නො අපි පටන්ගන්න ඕනවද ව්‍යාරයක් කියලා ආනන්දේ මේ වෙනකොට නගරයේ ප්‍රධාන සිටි යෝඩුව. ඔය දෙන්නට හිතනනම් මධ්‍යමවය සිදව දැංව පටන්ගන්න එකක් කියලා නගරයේ දෙවෙනි සිට ජෝඩුව දැකිව ු ගාන ගොල්ලට හිතුුණන නාකිවෙලා. මේ අ මාලිගා විතුරෙන කාලේ වගේ වෙද්දිවන්. දැම් මේ තියෙන ටකින් අපි පටන්ගන්නවා කියලා. ආයමත් සිටු සැප ලබන්න තිබුණකවා. ආනන්දේ දැම්බෑ මකතිකිවේ දැම් බෑකිව්වා. ඒක මොකති වෙලා තියන්නේ. අරගනාපුපින ලග. ඊට වඩ අවාසනාවක් එතැන තිබ්බ. බුදුරජාන් ව සේනිසයි සිනහාවක් පහල කරේ. බුදුරජාන් වහසේ දේශනා කලා ආනන්දය. ඔය දෙන්නට තරුණ කාලිදි හිතුනනං. බුදුරජාණන් වහන්සේ දෙවරම් වෙහෙරරි ධර්ම දේශනා කරනවා. අපිත් යන්න ඕන ධර්මයහන්නය කියලා ආනන්දේ මේ වෙනකොට ඕ සිටුවරයා රහතන් වහන්සේ නවක් සිටු දියණී අනාගාම විපාසිකවක්යවා. වැරිවෙලාවත් එඒයෝ දෙන්නට මැදුම්වයි සිති පුළුව වුුණනං. සිටුවරේ ආනාගාමේලා සිට දියණිය සකදාගාම විපාසිකවක්. ඒනඟට ඒ දෙන්නට හිතරන වයසට යන කාලෙවත්. දැංයන අපි කියලා ආනන්ද දෙන්නාටම සෝවාන වෙන්න වාසන දැන්ඒ කිසිවක් දැංවිතින් ඔය වතුර ැති මඩවලක්ගව බලඟන්න. නාකි කොක්කු දෙන්නෙක් වගේ. ඔයි මැටල යනක ඉදිවිකි. මොකදද අහිමියුණේ පින්න අහිමියුණා. අද අපට ෆිංවන්නේ පෙන්න්නන්න කෙනෙකින් වෝද මේ රාත්තෙන්ට පිනක් බට තියෙන. ඒ නිසා දර්මී හැසිරෙන්න්නේ කළ පෙන්න්න කෙනෙකන්න වද. ඉනකට ඔබට තියෙනවා මේ ජීවිත සෝවාන්නට පිටම්. ඒනිසා දර්ම හැසිරෙන් කෙනෙකින් නද පෙන්නන්න යම කිසි කෙනෙක්නේ අදා අපිට වෙච්චි විපත කියන්නවා එදා විපත කියන්න හරි කෙනෙ වැඩ හිටිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනුස්ස ජීවිතය හම්බවනාම දුල්ලබ බුද්ධසාාසන බුදුබන අහන්ඩ ලැබුණාම එයානිවාරං කළ යුතුදී කලාතුරකින් මනුස්සයෙකුට ලැබෙන යතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්න එක චතුරාරි සත්‍ය ධර්මයක් ගැන කතා කරන එක පවා බුදු කෙනෙක් පහලවීම මුල් කරගෙන ලක සිදුව නද බුදුරජන්සයහන ොමහනෙන මේ ලෝක ඉරපෑයුේ නැත්ත. මේ ලෝකෙට හඳපෑයුවෙත් නැත්තන් මහණනි තියයිද කියලානවා අවුරදුග වෙනවා කෙත් ීද. හිිකක් නෑ මේ මාස කලෙ එකක් තියද හිික් නෑ ප්‍රෑදවල් කෙ ීද කිස්සි දෙයක් නෑ ඇයි ඉරත්නේ හඳත්නෑ ඒවගේන බුදුකිලෙක් පහල නොවෙන තාක් මේ දුකයි කියල කතාව මෙහෙමයි දුක හටගන්නේ කියලා කතාව මේ දුක නිරෝධී කිය කතාව මේ දුක නිරුද්ධ වෙන හැටි කියල කතාව රුද්දරන්න තියෙන ප ්‍රපදාව කියල කතන්දරය යම් කලක තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉරහදසේ ප මේ ලෝකයට පහළ වෙනවාද ආ නිදාට අවිද්‍යාව කියන ගනාාදුර මුළුමනිින්ම තුරංගල යනා කියෙනවා. එතකොට දුක අවබෝධ කරන්න මිනිස්සුන්ට දෙවියන්ට මාර්ගය විවර වෙනවා. ඒනට දුකේ හටගැනීම ප්‍රහාණය කරන්න මාර්ගය? විවර වෙනවා දුකේ නිරුද්ධවීම සාක්ෂත් කරන්න මේ දෙවිමිනිසුන්ට මාර්ගයේ විවෘතියවා දුක නිරදධ වෙන වැඩ ිඩිවෙල මන්ගේ ජීවිතය තුළ පුරදු කරන්න මේ දෙවිමුසුන්ට අවස්ථා බුදධාවෙනවා එතකොට බලන්න ඒක තමයි මනුස්්‍ය ජීවිතයේ ලබපු කෙනෙක් බුද්සාාසනය මුණ ගැහුනම කරන්න තියෙන දේනෙ ඒදේ කරගන්න බැරි වුනොත් ඒදට ප්‍රමාධ වඋනොත් ුදුරජාන්ස වදාගනි කනෝ මාවෝ උපජ්ජග. මේශනය නං අතහැරගන්න එප කනතීතා සූ ජන්ති සනේ අත හැරලා මිනිස්සූ ශෝක කරනෝගොහෙහි දද නිරයම්හි සමපපිතා. නිරේ ඉපදිලා ශෝක කරනවා කරලා බුදුරජාස දේශනා කල බදුරජාන්සේ වදාල නිසා පිංව පිංවන්නේ මේ චතුරාරි සත්‍යය අවබෝධයට කෙනෙකගේ ජීවිති කචර කැමත්තත්තිය නොනෙ කැම් ටකිව මෙහෙම මනුස්සේ ඇැවල කියනවා එම්බා පුරුසේ උඹට උදේට අයිනෝ ඔුල් සීයකින් ඒවුල් ස එක වුල්ක එකවුලක වෙනවෙනවා වේද නතියන්නේ ඒවුල් සීයකින් උබට උදේට අනිනවා. ඊට පසේ දවල් වෙලාවෙේ තවුල් සයකි අනිනවා රෑටත් තුල් සයකි අනි දවසට උුල් තුන් සීයක් ට අනිනෝ. ඔයි විදිට අවුරු සීයක් ඕ ට අවුල් තුන් සිය ානය ඇනෑන ඉන්නකොට අවුරුදු සයෙන් පස්සේ උඹ චතුරාරි සත්තති ධර්මය අවබෝධ කරනවා. කියර කිව්වත් බැරිගලාවත් කවරු හරි බුදුරජන් වස වදල් මානන කැතියන්න. මානන ඒකට කැමැතිවෙෙන්න්න කිව මොකද අරවුල් තුන් සිය ගාන අවුරුදු සීයක් විදිින දුක පුංචි එකක්කේනවා. චතුරාරි සත්ති ධර්මය අවබෝධ කරන්න ැවුණුත් සංසාරයේ විඳින්ට තියෙන දුක ඒක සමකරන්න පුළුව එක? ඒ කිය බදුරජන්වස දශනා කළේ එතිකොට බලන්න පිින්වන්නේ චතුරාරි සතති ධර්මය අවබෝධය කොයිී තරන් අප ජීවිතයට වැදගත් කාරණාවදන බුදුරජාන්වස දේශනා කලා ඒ නිසා ඔබට මත කැති මනුස්සේක් හිසට ගිනි ගත්තුත් මේ උපමා වැරදිීට අපි ගන්න හොඳ නෑනි. මනුස්සේ හිසට ගිනි ගත්තු ඒගින්න නිවන්න මහන්සේ නෝවනට කමක් නෑ. යා චතුරාරි සත්‍ය අවබෝධ කරන්න මහන්සේන්න ඕොනේ මනුස්සයකුගේ ඇදුමට ගිනි ගත්තු. ඇදුම නිවන්ට මහන්සේ ඕනාට කක් නැහැ. නමුත්තයා චතුරාරි සතති ධර්මය අවබෝධ කරන්න මහන්සේට මොකදේ එහෙම මහන්සේන කියන්නේ මනුස්යෙකුගේ ඔලුවට ගිනිතියලා කවදාවත්ී මනුස්සයාව නිරේ යවන්න පුළුවන්කමක් නැහැ. පෙරේතලෝක යවන්න පුලුවන්කම එයා සතරපා යන්න ඔලුුවට ගිනි තිබප කියලා නමු චතුර ස ධර්ම අබෝද කොර. එ නිර යන මනුසිකු ඇදුමට ගිනිිතියලා මරලා කවදාවත්යම නිරයවනවැ නමුත් කෙනෙකට බැරිුණුත් එම චතුරාරි සත්‍යය බෝධ කරන්න. එයා නි යවා. ඒනිසා මහානාම ශාක්‍ය දවසක් බුදුරජාන්හසිරැවිලා කියයනවා. ගමිණි භාගිතුන් වහන්සේ මං තනය මින්නකට මට මෙහෙම කල්පනාවකාව. ස්වාමිණි තතාගතයන් වහන්සේ හමුවෙල එක්කෝ සාරිපපුත්ත මුද්ගල්ලලා නාදී මේ තු ්‍රාවකයන් හස හමේ ලම පාරට බැල ගෙර යවා. ස්වාමිනිමේ පාරයේ කුලප් විච්චි අස්සයෝ මට මුණ ගැහෙනවා. කුලප්වෙල වේගේ යන හස්තිීන් මට මුණ ගැහෙනවා. කුලපවෙලා වේගින් වැඩ කරන මිනිසු මට මුණ ගහෙනවා. රන්ඩු සරුවලට එන මිනිස්සුට මුණ ගහෙනවා. ස්වාමිනිි මට එතකොට කල්පනාවෙනවා මේ වගේ විලාවකුම මලුත් මට මනවා වේ විදයගෙන මට හිතුනගවා. මීටවැඩ ජීවත අවානම අ ක කාල අපි නැද. අද අපි පාරට බැස්සයින් පස්සේ පාරයේ අපිට කොයිතරන්නම් මරන්න බය තියනවා දැ යද යානවාහනවල හැටියට හෙමීටයන්න පුළුව වාහන එකක්ව ඒ නිසා අද පාරට බැස්සාම ලොකූ අන තුර තිය බුදුරජන් වහස ආපුම් බුදුරජන්සව තැල මා බයි මානම මහනාම ඔබ බයක් ඇතිකරගන්න එපා මාබාහි මානම මානම ඔබ බයක් ඇතිකරගන්න එ මොකද ඔබට ඕ තෙරුවන්ගෙන අචල ප්‍රසාධයක් සමග සීලියයක් ඔබට දනවා ඒ කියන්න ඔබ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරලා තියෙනවා. ඒ නිසා මහනාමේ ඔබ මැරුණුත්තෙම බයවෙන්න ප ඔබේ සිත උද්දගාමිනී ඔබේ සිත උඩට මයි යන්න කිවා. ඒ හරිට බුදුරජන්සේ වදාලා එක් පැත්තකට නැමිලාතියෙන ගහ තියෙනො කොහි හරි පැත්තකට එතකොටේ ගහ කැපූත් වැටිනි කොයි පැත්තරද. නැමිලා තියන්නේ අම් පැත්තකට ඒ පැතර බදුර ජන්නාසි වදල මහනාමය චතුරාරි සතති ධර්මය අවබෝධ කරපු නිසා ඔබේ සිත නිබ්බාන පෝනා නිවනට නැමිලතියෙන්නේ නිබ්බාන පබ්ාර නිවනට බරවෙලතියෙන්නේ ඒනි සබ මැරුණුොත්හීම ඔබට කිසි අනතුර නෑල ඔහොම වචනයක් අපට අහන්න තියෙන ඕනන්නේ. අපි මැරුණයින් පස්සේ කිසි දේකට බයවෙන්නේ පහ කියලා. කොච්චර වාසනවදන ක වාසනවාද බැයිද කෙනෙකටු පදන්න. අදත් කෙනෙකුට පදදන්න. පුොළො ඒකට තියෙන පිළියම තමයි චතුරාරි සතති ධර්මය අවබෝධ කිරීම. ඒ නිසා භාග්‍යතුන් වහස දේශනා කළ මහනිනේ. මේ නිකං වැඩකට නැති කතානම් කතාකර කර ඉන්න පාකිවා. එක දවසත් සාමින්න්න වහන්සේලා මේ භාගතුන් වහසේ වඩිනකොට වැඩයකට නැති දේවල් කතාකරක ඉන්නවා. එතකොට මේ බුදුරජාන් වහසේ වදාලා හනිනේ වැඩරන කතා කතා කරන්නපා. ඔබ කතා කරන වනන් මේන් මේක තම අපි ජීවිතය තියෙන දු දුක ගැන කතා කරන්න කිවවා. අද අපි කතා කරන ොද නිතරන නිතර දුක ගැන. මේළඟට බුදුරජාන් වහස වදාලා දුක හටගන්නේ මෙහෙමයි කියලා කතා කරන්න. දුක නැති කරලා ලබන නිවන මේකයි කියලා කතා කරන්න. දුක නැති කරන්න තින මාර්ගගේ මේ ආර්ෂ්ටන්ගගේ මාර්ගයනය කියල එක කතා කරන්නකිෙවා. අර කතා ඔබට වැඩ කිවවා. ඒඟගට එක ස්වාමන් හසනවා බුදුරජාණන් වහසේ වඩිනකොට කාම හිතුවිල් හිතනවා. ව්‍යාපාද හිතුවිලි හින. විහිස හිතු හිතන බදුරජාන් වහසේ දල භක්ෂුුණනොද හිතුව. වාමිනි කාම හිතුවිලි හි. ව්‍යාපාද හිතුවිලි හි. විහිංසා හිතුවලි හිතුව. සද්ධාවෙන් පැවිදිචියෝ බෝව් හිතන්න පාකෙවා. හිතනෝ නම් හිතන්නකිවාමන් මට මේවිදි දුක තියෙනවා. ඒ බලන්න කෙනෙක් හිතනවන හිතන්න වඕනේ චතුරාරි සත්‍යය ධර්මේ ඒක භික්‍ෂුවකටත් පොදදුයි භික්‍ෂූණියකටත් පොදයි උපාසකයටත් පොදයි උපාසිකාවටත් පොදයි. ඒ මේ මොකද චතුරාරි සත්‍යය අවබෝධක නොකරු භික්ෂුවත් සසරයන භික්‍ෂුුණියත් සසරයනවා. උපාසක උපාසිකවන් සසරයනවා ඒකී විකල්පයක් නැ. ඒ නිසා පින්ංවන්නේ චතුරාරි සත්‍යය අවබෝධිය කෙනෙකුගේ ජීවිතී. ලට තියෙන්න්න ඕන කරණවා. කෙනෙකු ජීවිතයේ බද්ධ වෙලා තියන්න ඕන කාරණාව. ඒක මේ කෙනුගේ ජීවිත බාහිරින් තියෙනක නෙවී සාමන්‍ය මේ ලෝකී මිනිස්සූ හොයන්නේ ව චතරා සත්‍ය අවබෝධ කරන පිළිවෙලද නැත්ත වැඩක නැතිල්ද කොච්චර මිනිස්සූ ප්‍රශංසා කළත් කොච්චර එකට සත්කාර සම්මාන ලැබුණ මේ නෝකේ මිනිස්සූ හොයන්න්නේ බුදුරජන් වහස වදාදය තමයිනි ජරාවට පත්තින සුභාාවෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේවල්මයි හොයන්නේ තමනුත් ලෙඩවිෙන ස්භාවිි දෙගෙන නෙඩවෙලා යන දේවල්මයි වැඩකට නැති දේවල් ඔය නොදවසක් මාලුන්කෙ පුතු සාවාමන්හස ගැෙන ඔබහලති නොන මාලුන්කපුත්තු සාමින් වහස මේ වැඩකට නැති දෙයක් ගැන බුදුරජාන් වහසි අහන්නාව. මේ ස්වාමින්හස කල්පනා කලා දැම් බුදුරජාන් වහස නොවදාළ දේවල්ය නවා. මොනවද වදාල නැතිේ ලෝක ස්ථීර දි කියලා කියන්නේ. වෙනසෙනවාද කියලා කියලා . ලෝකීන්ති අන්තියයක්ත් තියනවාද කියලා කියලා න. ලෝක අනන්තයිද කියලා කියලා න. ඊනඟටම තතාාගතයන් වහසේ මරණින්මතු ඉවද කියලා තතාගතයන්හස මරණින්ිතු නෑ කියල නෑ. ඊනි සමී බුදුරජන්හසේ නොවදාර දේවල ඇයි මේ නොවදරාඉන්නේ. අද මම යනෝ බුදුරජන්හස ගාවට අද ගිහිල්ල අදත්මන්ද කියකා? බුදුරජාන් වහසේ අද උත්තරෙක්මට දෙන්න ඕනේ උත්තරයෙ නොදී හිටියයුත් හෙම මන් සිවර වරිනවා කියන මෙයා හිතාගත්තා. හිතාග මේය ගිහින් බුදුරජාන්හසරක නො ස්වාමීණී තතාගතයන් වහන්සේ නොදාලදී වලති නවා. තතාගතයන් වහන්සේ ලෝක අන්තවදද කියලා දන්නවන දන්නවා කියලා කියන්න කියනවා. තතාගතන් වහසේ ලෝකය අන්තවත් කියලා දන්නේ නැත්තයි දන්නේ නෑ කියලා කියන්න කියනවා. දන්නද දන්නේනේ දන්නතිදී දන්නේ කියනක යහපත් කාරණක් කිය න? ඒනිසා අදමට උත්තර දෙන්න කියනවා නැත්තම්මම සියවුරු වරිනවා කියකිවවා. බුදුරජන්නා සහනවා මාලුංකි පුත්ත මං ඔබත්තිික ගිවිසුමකටාවද කියලාහනවා මාලුන්කි පුත්තේ ඔබ මාගාව ඇවිල්ල පැදිවෙන්න මං පැවදිුණුත්තේෙම ඔ මේ කරුණු කියා දෙෙනවා කියලාම පොරුදුනාද කියලානවා. අනිස්වාමීන හෙ පොරන්ද නැ කියනවා. එතකොට මාලුන්කිි පුත් සාමීන් අහසගේ හු මාලුංග පුත්ත මං ට පොරොදුුනාද ඔබ මාගාව පැදිුණොත්තේ. මුවට කියාදනවා කියලා. අනිේසා මිනි හෙමිකපු එහෙනම් මාලුක පුත්ත කුමක් නිසා කවරිකුද ඔය ප්‍රතික්ෂේප කරන්නේ කියලා බුදුරජන්න සයෝවා. බුදුරජන්හසේ වදාලා මාලුන්කි පුත්තය තතාගත සම්මා සම්බුදුරජන් වහසේ යමක් නොවදාලාද. ඒක වදාලෙ නෑ කියලම දරාගන්න කිව. ඒක ආය වදාරන්නේ මොකද වදාරන්න නැත්තේ ඒක නේතිය අත්ත සංහිතා. මේ මිනිසුන්ට ඒකින් වැක්නෑ. ඒකින් මේ මිනිසුන්ගේ ජීවිත ප්‍රතිඵය ලබන්ඩ බෑ. අර සිංසාප වනේ දිබුදුර ජන්හස වදන්නන්නේ.ො ඇ්ටේරිය කොළ මිටක් අත ටරන්කිව්වා මහනනි තතාගත බුදුකෙනෙකු ග අවබෝධි මේ ඇ්ටේරිය වන කොළවලටත් සම කරන්න බෑ. නමුත් අතාගතයන්හසේ ලෝකයාට දේශනා කරන්නේ මේ ඇටේරිය මිට වගේ චුට්ටයි. ඒ මොකද. අ කොල වගේ විශාල ප්‍රමාණ ඇත්තිීනදී මනුස්සයට වැඩක් නෑ. නමුත් අතාගතයන්හස දේශනා කරනදී. යටට ප්‍රියෝජණී පිනිිස පවතිනක වැඩට ේල් හේන එක බදුරජාන්ස ලස්සන මකදල. මනුස්සෙකුට තව මනුස්සේ ඊීතලයකින් විදිනෝ. ඊතලින් විදිල දැන් මේ මනුසය විසපවාපපු ඊතලයේ වැදිල දැන් ඥාතීන්ටික එකතුවෙලා මෙ අරන්ගේ වෛද්‍යවරෙක් ගාවට. වෛ්‍යවරයාගාවට ගියාට පසමේ මනුස්සය මේ වද්‍යවර ඊතලයටට අත තීනකරු කියන . පොඩ්ඩ ඉන්නකිබවා. ඔය ඊතලී මට විදුපු කියෙනා පෝසත් මනුස්සේක්ද දුපත් මනුස්සේ දෙ කියල මන් දැනගන්න න කියනවා එතකං ඕක ගලවන්නේ ැන. ඔය විදුපු මනුස්්‍යයා උස මනුස්සයේද්ද කොට මනුස්සේද කියලා මට දැනගන්නවන කියනවා. එතකං ඕක ගවන්න බැෑ කියේනවා. මේ විදිීට මෙයා එක කතා බුදුරජන්න සයාහන මාලුකිපුත්ත ඒ මනුසය කරන්න ඥානමත වැඩක් දෙ කියලාන්නවා. ස්වාමිනී මනුස්්‍යයා ඒක හොය හො ඉටියුත් අර ඊතල පහරි මෙයා මේියයාවිකිනවා එයාට කාරය හොයන්න බැකින බදුරජන්හසේ වදාලා ඒ වගේ මයි මාලුම්කිපුත්ත වැඩකට නැති දේවල්ලට වෙහෙසෙන කිෙනා ඒ වැඩකට නැතිදේ හොයාගන්නේ නැතුවම මරණයට පත්වෙලා යාවි එයාට මේ ජීවිතේ අර්ථය හොයාගන්න පෙරුව වනවාකට බුදුරජන්හසය වදලා නිසා දරාගන්න කිව්වා තතාග තරහත් සම්මා සම්බුදුරජන් වහසේ වදාලා මේ තම ඉදුක කියලා වදාලා කියලම දරාගන්නකිව ඔය චතුරාරි සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කලා කියලා දරාගන්න කියනවා ඒක මොකද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළයි ඒක අත්ත සංහිතා මිනිස්සුන්ගේ අර්ථය පිණිස පවතිනවා ඒක මිනිස්සුන්ගේ ජීවිතයේ යහපත ඇති කරන්න හේතුවෙනවා ඒක මනුසේගේ ජීවිතයේ නිවනාවබෝධ කරන්න හේතුව වෙනවා ඒ නිසා ඒක දේශනා කලා කියලා බදුරජාන් වහසේ දරාගන්නකිවා චතුරාරි සතති ධර්මය තමයි මේ සූත්‍ර දේශනා පුරා බුදුරජාන් වහන්සේ අපපමාන වන්න එකඒක වර්ණනා වලින් අපමාන ව්‍යන්ජනා එකඒක පද බැදුම් වලින් අපමාන සංකාසනා එකඒක බෙදීම් වලින් බුදුරජාණන් වහසේ විසින් දේශනා කොට වදාලේ ඒ නිසා පින්වන්නේ චතුරාරි සතති ධර්මය අවබෝධ කරන්න මහන්ස්වීම තරන් අපි විසින් මේ මනුස ජීවිතයේ ලැබුවයින් පස්සේ වෙන කරන්න දෙය හ මක චතුරාරි සත්‍ය ධර්මයවබධ කරන්න බැගුණුත්මයි ට ජීවිත අනතුර තිීන්නේෙ දැන් සාමාන්‍යෙන් අපි ජීවිත උපතටපටිනාක් දන්න බෑ මනු ජීවිත පපති ිදතමයි මනුස ජීත අපටිනවා. නමුතම මනුස ජවිත කලින් තීරණය කරලා පලෑන් කරලා මම මේ මනුස ජවිත උපදනවා අහල් අම්මගේ කුසි උපදිනවාකි අපි මේේ අමතිේ හදානාව නේ උපත අපට විශේෂයක් ඇති කරලා දුන්න නැහැ. මැරණ දිහත් අපට විශේෂ ඇ කළ දෙන්නේ නැහැ ඒ ජීවත්වෙන කාලයේ අපි ජීවත්වෙන විදිහ අපේ මරණින් මත්ත ජීවිතය තීරණය කරනවා ඒ නිසා මේ ජීවත්වන කාලයේ තමයි අප ජීවිතය අපට වටිනාම කාලය බවට පත්වෙෙන්නේ ඒ නිසා මේ කාලය තුළ අප මහන්ස වන්නේ බුදුජාණ හසක ්‍රාවක්්‍යයව ැට චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන්න එතකොඩේ චතුරාරි සත්ති ධර්මය අබෝධ කරන්න මහන්සව වෙන කෙනාට චතුරාරි සත්‍යය තුළම හිත තියාාගන්න පුලුවන් මත්තයෙන්න්න ඕනේ චතුරාරි සත්‍යය කියන්න ජීවිතයෙන් බාහිර එකක්නම්. ජීවිතය කියන්න වෙනමි කක්නම් යට ඒ සාමානය ඉදිනදා ජීවිතක කරගන්න බැරුව යනවා. නමුත් චතුරාරි සත්‍යය කියන්නේ අප ජීවිත අප ජීවිතය තමයි චතුරාරි සත්‍යය තුළ බුදුරජාන් වහසේ දේශනා කර තිය බුදුරජාන් වහස වදාල දුක ගැන මොකක්ද දුක කියලා කියන්නේ දුජාන්හස දේශන කළලා ජාතිපි දුක්කා මේ ඉපදිච්චියක දුකක්. ජරාපි දුක්කා වයසටයන එක දුකක්. ව්‍යාධෙපි දුක්කෝ ලෙඩවීම දුකක්. මරනම් පි දුක්කක්. මැරෙන එකත් දුකක්. ඊනකට සෝක පරිදේව දුක්ක දෝමනස් සුපායාසාපි දුක්කා. සෝක වැලපීීම දොන්නස් සුසුන්හැෙනීම් කියමෙ දුකටයිති කරනාව කියීනඟට අපියෙහි සම්පයෝගෝදුක්කු අප්‍රි අමනාප පුද්ගලයන්නේ අප්‍රයමනාප දේත්තික් එකතු න්නවෙනවා. දුකක්. ප්‍රියමනාපයගින් වෙන්න ඉන්නවෙනවා. දුකක්. ඒළඟට කැමති වනාට කැමති දේවල් ලබන්න බෑ. ඒ කැමති දේවල් කියලකිවීමනාද. වයිසට යනකිෙන වයසට නොගින් ඉන්න කැමැති ලබන්ඩ බෑ. ඒකත් දුකක් කියල බුදුරජන්හස දේශනා කලා. ඉනකට බුදුරජාන් වහසේ වදාල සංශේපයෙන් කිව්වත් උපාදානස්කන්ද පහදදුකක්. ආයතනහය දුකක් කියලා බුදුරජාන් වහස. අපට දුක කැන දේශනා කලා. මේ දුක කියන එක අපේ ජීවිත බුදුරජාන් වහස දේශනා කළේ මොකක් කියලද. ඒ දුකා අපි කුමක් කළ යුතුයිද. බුදුරජාන්හස දේශනා කලා දුක පිරිසිද දැක්ක යුතුයි දුක අවබෝධ කළ යුතුයි කියලා බදුරජාන් වහස අපට දේශනා කළේ දුක අවබෝධ කරන්න නම් පින්වන්නේ. ජීවිතය අපට දුකක් තිගෙනවා කියලා? ගැටහීම තියෙන් ඕනේ මනුස්සයකුට ජීවිතය ගැටලුව තියෙන් ඕනේ ජීවිතය ගැටලුවන් නැති කෙනෙකුට ඒ ගැටලුවට පිළිතුර කවශි සාන්‍ය අපි ගැටලුව එන්නැයි අප පිළිතුරකහය යන්නේ එදකට බුදුරජාණන් වහන්සේට අපගේ මහබෝසතන් වහන්සසිට ඒ ගැටලු ආවා. ඒ ගැටලු ආපු නිසා තමයි උන්වහන්සේකට විසඳම ඔයාගෙනගේමොකක්ද උන්න්නහසට අප ගැටලුව මේ අපි යසාගේට ඉන්නවා. මේ හිටියාට මොකද අපි අකමැති වුණත් කැමති වුණත් මේ කලුකිෙස් සුදු වෙනවා නවත්වන්න බැහ. මේ හම රැලිවෙටෙනවා නවත්වන්න බහ. මොන බෙහෙත ගෑවත්. මොන ප්‍රතිකාරයකරත් ඒක නවත්වන්න බැ. ඊනකට මේ හොදට ප්‍රසන්නව තියෙන ඉදුරන් ජරාවට පත්වෙලා නැතුව යනවා ඒක නවත්තන්න බැහැ. ඊනඟට මේ අතපයේ තියන හයිිය නැතු ය ඒකට කියන ජරාවට පත්වෙන ජරාදුක. ජාදුකට පිළියමක් අදකාලවත් මිච්චර තාක්ෂි නිදුණු වෙලත් විද්‍යානය කවුරු සොයා ගතද කිසිගෙනෙක් හොයාගත්ත න. ඊනඟට බුදුරජාණන්හස වදාලා මේ ලෝකේ තියෙනවා ලෙඩවීම නම්මු දුකක්. එතකොට ලෙඩවීම දුකට පිළියමක් අදකාල කිසි කෙනෙක් තාමහාගෙන ඒක බෙද්ජා තියා ගන්න. නමුත් මනුස්ස ලෙඩවෙෙන එක නවත් අන්න පුළුවන් බෙහෙත තව කිසිකිෙ ඔොයාගෙන ුදුරජන් වහසට ඒ ප්‍රශ්නයක් වුණා මහ බෝසතන් වහන්සට වයසට යෑම ප්‍රශ්නයක් වුණා. ලෙඩවීම ප්‍රශ්නයක් වුණා මේ බොහෝ මමාරුවෙන් හරි හම්බ කරනවා බොහෝ මමාරුවෙන් අවරුදු හැටහැත්තේව ක්‍රසා කරනවා බොහෝ මමාරුවෙන් ඉඩකඩන් නයාරගන ඉඩකඩක් තමන්ට ගන්නවා ඊළට සැපවි ට කෙලෙි වල්දර හදා ගන්නවා මේ උකෝම දාලා යන්න එෙනවා. මරණයට පත්වෙනවා. මේකත් ප්‍රශ්නය. ත් භාගතුන් වහසට මහබ සතන් වහසට ප්‍රශ්නයන ඒ ප්‍රශ්නය ආපුුවම මේ තුන්ලෝකම කිසි කෙනෙක් නෑ ඒකට උත්තරරි උත්තරේ පෙන්ල දෙන්න ආන ඒකට උත්තරේ හයාගෙන තමයි ඕ අපගේ මහප සතන් වහස එහනම් අපිට චතුරාර්ය සතතිය ධර්මය අවබෝධ කරනවානම් අපිටත් ප්‍රශ්න වෙන් ඕනම කක්ද අපටත් ප්‍රශ්නය තියන්නේ පැණි අපිත් අපේම ජීවිතය තියෙන දුක ප්‍රශ්නයක් බවට පත්වෙන් ඕනේ මේ ජීවිතය සිංවන් දුක් විඳි නෝමිසන් දුක අවබෝධ කරන්නේ. දුක් විඳවිඳ තම අපි පුංචි කාල ඉඳලා දැන් අපි අම්මාගේ මවකුසකට ඇවිල්ල අපි හිටියාද නැද්ද. මවකුසේ අපි කාලයක් හිටියද නැද්ද.ි මේ මාස නමයක් හෝ ඒ නමට වැඩි ප්‍රමාණයක් අම්මාගේ කුස තුළි හිටියා. එතකොට අම්මාගේ කුස තුළේ අපි ඉන්න කාලේ. අපි දුකක් විදිී නැද්ද නැද. අපි අනිවාරයෙන් ඉපදීමේ නිසා තියන දුක ඒ මවකු ඇතුලේ ඉද්දී. විද හිතන්න මේි කවුරුත් කාත් කවුරුවක් නැතුව. තනියම හොඳයටසිහිකල්පනාව තියෙද්දී මේ ඇතුළටගෙන හිටියා. ඒක අපි තේරුම් ගත්තක දැ අපි ගියවුරුද්ධ හිටියාදනෙද ගියවරුද්ද අපි හිටියා. ගියවුරුද්දේ අපි කල්පනා කරමු ගිය අවුරුද්ද අදවගේ දවසක අපි කෑවි මොනාෝදකට කවුර ඇහෝ අපට මතකද මතකෑ ඊළග ගියවුද මේ වගේ දවසක ඔබ ඇඳගෙන හිටීමමු කක්ද. මතකන කියන්න පුළුවංකම අවුරුද්ධකට කලින්. ඉළඟට ගිය මාසේ අපි මේ වගේ දවසක හිටියාද නැන්ද. කෑවි මොනාද මතකනේ. ඇඳගෙන හිටියීම මනාද මතකන. ඉට පස ගිය සතිය ගත්ත? ගිය සතිී කෑවී මොනවද කියලවත් කියන්න අපට හරි හම මතකය එතකොට අපි මතකේ කියන එක කුයි තරං ඉක්මට ඔව අමත කළ ඇනවද එහෙව්වකි අම්මාගේ කුස ඇතුලේ හිටපික ගැන ඒ අමතක වීම ගැන අපිට කතා කරන්න දෙය නොමුත් අපිට අමතක වනාට අපි ඒ දුක විඳ දැන් අපි ටිකටික මෝරණ දුක විඳනවා ටිකටික නාකිවෙන දුක විඳිනවා තමන්ගෙම කිස් පැහෙනකොට මගේ හම ැි ටනකොට ක්නෙන හිතට. ඒ දුක විදිිනවා මේක අවබෝධ කරන්න ඕනේ කිය හිතල්න්නේ ඊළඟට මේ තමන්ට ලෙඩදුක්කාවම තමන්ගේ ඥාතතින්නක බෙදාගන්නට බැරි දු අපි විඳිනවා. නමුත් මේ අවබෝධ කළ යුතුයි කිය හිතෙන්නේ තමන්ග එකටඉන්න ඥාතිීන් මැරලියනවා. මාත්මැරේී කියලා බයිහිතෙනවා. නමුත් ඒක අවබෝධ කරන්න ඕනේ මේකට විසඳමක් කහොයන්න ඕනී කිය හිතෙන්නේ ඒ නිසා අපට පුළ වගුණොත්තීම. අප ජීවිතයේ තුළ තියෙන මේ ඇත්තටම තියෙන දුක අපට දකින්න අපට විස්ුදුමක් නැති දුක දකින්න ආනේ දුක දැකපු කෙනා ඒ දු දුකට හේතුව හොයාගෙන දු මේ සම්පූර්ණයෙන් ඇති කරලා දුක නැති කිරීම පිණිස තියෙන ආර්යෂ්ටයන්ක මාර්ගගේ වඩන්න මහන්සි ගනීවි එතෙක් එයාට කොච්චර ඇහුුණන් එයාට මහන්සියන්නේ ඒනිසාපිින් වන්නේ අපි නිතර නිතර කළ යුතු දය. අපි රාජකාරයක් කරමින් හිදදදේවා අපි එඩිනෙදා ජීවිතයේ මේ අපේ ඉගදරදුරේ කටයුතු කරමින් හිදදවේවා මේ හැම වෙලාවකම අපිට මොනය වැඩේ කරත් අපට අපගෙන හිතන්ට බැරිකමක් නෑ ඒනිසාපි හොදයට කල්පනා කළොත්තහම මං වයිසට යන කෙනෙක් මේ වයිසට යන සොභාවෙන් මංත්මිදිල නෑ මං ලෙඩවෙලා යන කෙනෙක් ලෙඩවෙන ස්වභාවෙන් අත්විදලන ං මැරිල යන කෙනෙක් මේ මැරණ සවභාවෙන් අත්මිදලනෑ යම් කලෙක මේ ප්‍රියමන ඥාතින් ඔක්කුම අත් හරලමට යන්නව වෙනවා. මංවකින් අත්මිදින නෑ කියලා කල්පනා කරු ඒකට කියන ඔයාගේ ජීවිතය තින ප්‍රඥාව. ප්‍ර්ඥාව ගෙන බදුරජාන්හස වදාලා. මානනි කෙනෙක් බෝග සම්පත්තනින් වැඩනුත් එක පොඩි වර්ධනය. හැබැයි කෙනෙක් ප්‍රඥාව වෙනවන ඒක තමයි නියමවර්ධනය. කෙනෙකුට ඥාතින් වැඩන කියලා එක පොඩි එක. නමුත් කෙනෙක් ප්‍රඥාවන් වැෙනවන තමයි වරදන නිමුකති ප්‍රඥාව බුදුරජාන් වහස දේශනා කළා මේ සියලු කුසල් දහම් තියෙනවනම්. ඒනනි බුදුරජාන්ණස දශනා කළ දරම්වාර්ගගේ හික්මින ශ්‍රාවකට තියෙනවා. ශ්‍රද්ධ හිරි ඔතා විරිය පඥ්ඥා කියලා එයට සේක බල පහක් තියෙනවා. ඒළඟට සද්දා සීල සුත තියාග පඥ්ඥා කල ය උදන්න ඕන සේක බල පහක් තියවා. ඒළඟට සද්ධ විරිය සති සමාධි පඤ්ඥා කියලා එයාට ඉන්දිරිධර්ම පහල් තිය එතකොට බුදුරජාස දශනා කළා මහනිනී ඔය හැමි එකකම. හරියට මේ කැනිමඩල තියෙන වහලක පරාල ඔක්කොම කැනිමඩට සෙට්ට නෝවගේ. මේ කුසල් ඔක්කෝටම වැදගත්වෙන්නේ. ප්‍රඥාවයේ කිය බුදුරජන්හස දේශනා කළ. එතකොට අපි ප්‍රජ්ඥාව උපදින විදිහට අපි ජීවිත කල්පනාකරුත්. ඒක ෙන ්‍රද්ධාවත් ඇතිකර ගනව. එයා හිරියොතුපුන් ඇතිකර ගනීවි. සිල්ුවොත් බවත් ඇතිකර ගනීී වීරියත් උපද්ද ගනීී තියාගේඇත් ඇතිකර ගනීී එයා ප්‍රඥාවත් එයාගේ ප්‍රඥාවත් තීගෙන්ටික දියුණු වවිී ඒ නිසා අපේ ජීවිතය අපට වැදධගත්වයක් බුදුරජාන් වහන්සේගේ අනුශසනාව අනුව ජීවත්තෙන කැමතිස් රාවෝක ැටට අපේ ජීවිතයේ සතති ස්ුභාවය නිතර නිතර කල්පනාකිරීම ඒ අපට උපකාරයක් වේවිී අප ජීවිත චතුලාාරි සතති ධර්මය අවබෝධ කිරීම පිණිස නිසාි කාටත් චතුරාරි සත්‍යය අවබෝධය පිණි සුපකාරවෙන විදිහට අපේ ප්‍රඥාව දියුණ කරගන්න අප ජීවිතයේ සත්‍ය ස්ුභාවය නිතර නිතර විමසමින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අප කාටත් වාසනාව ලැබිත්ව.